And now, live at 7. අයිබුවන් ඔබ මේ කන්නේ රාත්‍රී 7 ස්වර්ණවාහිනී ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගයි. අද ලයිව් ඇට් 7 සමගින් ඔබ හමු වන මම චන්දන ජයසිංහ. මම ෆාතිමා නස්රින්. අදත් මුල්ම අවධානයේ ප්‍රධාන පුවත් සිරස්තල වෙතයි. ජලකැලීම් වලින් දිස්ත්‍රික් 13ක ජනතාවට තවදුරටත් පීඩා. දෙදෙනෙක් මරුට. විපතටපත් ජනතාවට කඩිනමින් සහන සලසන්නේයි ජනපතිගෙන් උපදෙස්. පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් බදුදීන්ගෙන් සහ හකීම්ගෙන් ප්‍රකාශ ගැනීමට සූදානම් බව පොලිසිය අධිකරණයට දන්වයි. සහල් හිඟයක් ඇතිවිය හැකි බවට තොග සහ සිල්ලර වෙළඳුන් අනතුරු අඟවයි. දිනකට හාල් අවශ්‍යතාවය තියෙනවා. හාල් කිලෝ 65000 අපිට බෙදා හැරීම් ලැබිලා තියෙන මේ වෙනකොට ලක්ෂ 20ක විතර ප්‍රමාණය. සෞදි මාධ්‍යවේදී ජමාල් කසෝගි ඝාතනයට වරදකරුවන් වූ 5 දෙනෙකුට මරණ දඬුවම. අධික වැසි සහිත කාලගුණය හේතුවෙන් පීඩාවට පත් සංඛ්‍යාව 65294ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. අප වාර්තාකරුවන් ප්‍රකාශ කළේ ඇතැම් ප්‍රදේශවල ජලය ක්‍රමයෙන් වැසි යමින් පැවතියද බොහෝ ස්ථානවල තවමත් ජලය රැඳී පවතින බවයි. මේ දිනවල පවතින අධික වැසි සහිත කාලගුණ තත්වය මෙරට දිස්ත්‍රික්ක 25න් 13කට බලපා තිබෙනවා. පවුල් 19095කට අයත් 65294 දෙනෙක් පීඩාවට පත්ව ඇති අතර වැඩි බලපෑමක් එල්ල වී ඇත්තේ මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්කවලටයි. ජලකැලීම් වලින් කොටු වූ ජනතාව බේරා ගැනීම සඳහා ගුවන් හමුදාව මෙන්ම නාවික හමුදාවද ජලකැලීම් වලට ලක් වූ ප්‍රදේශවල මෙහෙයුම් ක්‍රියාත්මක කරනවා. කිසියම් පුද්ගලයෙකු ඊයේ රාත්‍රියේ මල්ලතුවේට වැටී ඇති අතර පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ අදාළියොබ ගසක එල්ලී සිටි ඔහු බේරා ගත්තා. මේ අතර පාලින්ද නුවර මෝල්කාව ගලහිටිය ප්‍රදේශයේ මකුළුගගේ අදාළියුම දෙකට පමණ අගුණක් පෙරලීමෙන් තරුණ යුවලක් දියගිලි අතුරුදන් වුණා. සංගීත සංදර්ශනයක් නරඹා ආපු ස්විමින් සිටි පිරිසක් රැගත් අගුලක් මෙසේ පෙරලී යාමෙන් එහි සිටි 9 දෙනාම දියට වැටී ඇති අතර ඉන් 7 දෙනෙකුම දිවි කලවා ගැනීමට සමත් වුණා. ජලයේ ගසාගෙන යුවල සොයා අද දිනේ පුරා මෙහෙයුම් කළ අතර 20 කවරි තරුණයාගේ සිරුර අද දහවල් සොයාගෙන තිබෙනවා. අනුරාධපුර දිස්ත්‍රික්කයට බලපෑ වර්ෂාව තරමක අඩුවීම හේතුවෙන් රාජාංගනේ ජලාශයේ විවෘත කර ඇති වාන්දරුටු සංඛ්‍යාව 16 දක්වා අඩු කර තිබෙනවා. තවදුරටත් නාච්චදුව ජලාශයේ වාන්දරුටු 6ම විවෘතව පවතිනවා. වර්ෂාව මැදේ බකමූණ ප්‍රදේශයේ යෝධෑලේ ඉවුරක් පූර්ව දැනුම් දීමකින් තොරව කිසියම් පිරිසක් බැකෝ යන්ත්‍රයක් මගින් කපා දමා තිබෙනවා. ඒ හේතුවෙන් ගලා ආ ජලකඳට හසු වී දිවාස රැසකට හානි සිදු වුණා. මේ අතර සෝමාවති පොදුබිමවට ප්‍රදේශයේ අදත් ජලයෙන් යටවේ තිබුණා. ගංවතුරු තත්වයේ හමුවේ සෝමාවති පොදුබිම තුළ රැඳී සිටින යුද හමුදාව පොලිසිය සහ සිවිල් ආරක්ෂක බලකායතුළු පිරිසට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඇතුළු උපකරණ බෝට්ටු මගින් ප්‍රවාහනය කිරීමට පියවර ගත්තා. අනතුරුව පැවති දහවල් බුද්ධ පූජාමය පින්කමද අප කැමරාවේ සටහන් වුණේ මෙලෙසින්. කන්තලේ ජලාශයේ ජලමට්ටම සීග්‍රයෙන් ඉහළ යමින් පැවතීම හේතුවෙන් ඊයේ විවෘත කර තිබූ වාන්දුරුටු 6ට අමතරව තවත් වාන්දුරුටු 2ක් අද විවෘත කළා. අප වාර්තාකරු පැවසුවේ අබන්ගගහරහා විශාල වශයෙන් ජලය ලැබීම හේතුවෙන් මොරගහකන්ද ජලාශයේද මේ වන විට පිටාර මට්ටම ආසන්නව ඇති බවයි. වැසි සහිත කාලගුණ තත්ත්වය සමග පස්කඳු කඩාවැටීම හේතුවෙන් බදුල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ පස්සර සහ ලුණුගල කොටස සම්පූර්ණයෙන්ම වසා දැමීමට බලධාරීන් පියවර ගත්තා. ව
මේ අතර මඩකලපුව එරවුරුපත්තු මාවඩියෝඩේ පාලමේ කොටසක් ඊයේ රාත්‍රී කසාගෙන ගොස් තිබෙනවා. තවදුරටත් එහි ඉවුර කාදනය වීම වැළැක්වීම සඳහා වැලිකොට්ටේ යදීවට හමුදාව සහ ප්‍රදේශයේ ජනතාව එක්ව පියවර ගත්තා. අධික වැසි සහිත කාලගුණයේ හේතුවෙන් හගුරංකිත ඓතිහාසික වෙලම්පාගොඩ පුරාණ විහාරස්ථානයේ පැතිබම්මක් ඊ රාත්‍රී කඩාවැටී තිබෙනවා. මේ හේතුවෙන් චෛත්‍යයේ පාදමත ගිලා බැසීමකට ලක්වෙති අතර බෝධිගරයේද පුපුරා ගොස් තිබුණා. නායමේ අවධානමක් හේතුවෙන් හගුරංකිත ගෙදරයියාව ප්‍රදේශයේ පවුල් පහක් ඉවත් කිරීමට බලධාරීන් කටයුතු කළා. මේ අතර නුවරඑළිය බදුල දිස්ත්‍රික්ක සඳහා නිකුත් කර තිබූ නායම් රතු නිවේදනය තවදුරටත් දීර්ඝ කිරීමට ජාතික ගොඩනැගිලි පරීක්ෂණ සංවිධානය පියවරගෙන තිබෙනවා. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ ඉදිරි දින කිහිපය තුළ පවතින අධික වර්ෂාව සහිත කාලගුණ තත්ත්වය තාවකාලිකව අඩුවිය හැකි බවයි. මේ අතර අධික වැසි සහිත කාලගුණයේ හේතුවෙන් විපතට පත් ජනතාවට කඩිනම් සහන සලසන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා. ඒ විපතට පත් ජනතාවගේ සහන කටයුතු සොයා බැලීම සඳහා ජනාධිපතිවරයා අද අනුරාධපුරය සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවල සිදු කළ නිරීක්ෂණ චාරිකාවකදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද පෙරවරුවේ අනුරාධපුර ජනාධිපති මන්දිරයේදී නිලධාරීන් සමග විපතටපත් ජනතාවට සහන සැලසීමේ වැඩපිළිවෙල පිළිබඳව විමර්ශනය කළා. එහිදී අවතැන් වූවන් වෙනුවෙන් ක්‍රියාත්මක සුබසාතර වැඩපිළිවෙල කඩිනමින් සහ අඛණ්ඩව ඉදිරියට ක්‍රියාත්මක කිරීමට ජනාධිපතිතුමා උපදෙස් දුන්නා. නිවාසවලට සිදුවී ඇති හානි පිළිබඳ සොයා බලා වහා ක්‍රියා කිරීමට මෙන්ම ජනතාවගේ සෞඛ්‍ය පහසුකම් පිළිබඳ සොයා බැලීමටද මෙහිදී ජනාධිපතිවරයා උපදෙස් දී තිබෙනවා. විනාශ වී ඇති වැව්වමුණු ප්‍රතිසංස්කරණය කිරීමට මෙන්ම මහමාර්ග හා ඇලමාර්ග ඇතුළු යටිතල පහසුකම් කඩිනමින් යථාතත්වයට පත්කිරීම පිළිබඳව මෙහිදී අවධානයට යොමු වුණා. එහිදී ජනාධිපතිතුමා පැවසුවේ මේ ආපදාවෙන් විපතටපත් ජනතාවට සහන සැලසීමේදී චක්‍රලේඛ සහ අනපනත් බාධාවක් කර නොගන්නා ලෙසයි. එවැනි අනපනත්වේ නම් ඒවා සංශෝධනය කරන ලෙසද මෙහිදී උපදෙස් ලබා දුන්නා. එමෙන්ම වගාවන්ට සිදු වූ හානි සොයා බලා අවශ්‍ය පියවර ගැනීම කෙරෙහිද ජනාධිපතිවරයා බලධාරීන්ගේ අවධානය යොමු කර තිබෙනවා. අනතුරුව රාජාංගනයේ යාය දෙක ශ්‍රී දොටුගැමුණ විහාරයේ වෙත ගිය ගෝඨාභය රාජපක්ෂ මහතා එහි රැඳී සිටි ජනතාව හමු වුණා. ජනාධිපතිවරයා අවධාරණය කළේ විපතටපත් ජනතාවට අවශ්‍ය සියලු සහන කඩිනමින් සම්පාදනය කළ යුතු අතර කිසිදු පුරවැසියෙකු අපහසුතාවයට පත් නොකළ යුතු බවයි. ඉන්පසු ජනාධිපතිවරයා පැමිණියේ රාජාංගනයේ යාය 9 ගැමුණුපුර ශ්‍රී බෝධිරාජාරාම විහාරස්ථානයේ සුබසාධන මධ්‍යස්ථානයේ වෙතයි. එම ජනතාව වෙනුවෙන් ගෙන යන සහන වැඩපිළිවෙලද මෙහිදී ජනාධිපතිවරයා නිරීක්ෂණය කළා. අනතුරුව පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට පැමිණි ජනාධිපතිතුමා පවතින ආපදා තත්ත්වය සම්බන්ධයෙන් ගත හැකි පියවර පිළිබඳව එහි බලධාරීන් හමු වී උපදෙස් ලබා දුන්නා. ශ්‍රී ලංකාවේ තුර්කි තානාපති ටුංකා අසුහාදර මහතා අද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමු වුණා. දේශපාලන පළිගැනීම්වලට ලක් වූ බව කියන සිළු දෙනා වෙනුවෙන් තම පාලන කාලයක් තුළදී සහන ලබා දෙන බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඒ කුරුණෑගල ප්‍රදේශයේ ඊයේ පැවති ජන හමුවක් අමතමින් ජනාධිපතිවරණයේදී නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට සහාය පළ කළ ජනතාවට ස්තුති කිරීමේ වැඩසටහන් මාලාවේ 15 වැන්න ඊයේ කුරුණෑගල මල්කඩුවාවේදී පැවැත්වුණා. අනිවාර්යෙන්ම අනාගතයේදී අපේ රජයේ බිහි වෙනකොට කිසිම කෙනෙක් කිසිම සැකයක් හිතේ තියාගන්න අවශ්‍ය නැහැ. අපේ කාල වකවානුවේ පළවෙනි රාජ්‍ය කටයුත්ත හැටියට පරිගැණීම් වල ලක් වුණු සියලු දෙනාට අපි සහන දෙනවාමයි කියන එක මගේ අරමුණ. අපි සතුව තනතුරු මේනියාවක් නැහැ. මගේ ප්‍රධානතම ප්‍රමුඛතාවය වන්නේ මේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රී සංඛ්‍යාව රැක ගැනීමත් වර්ධනය කිරීම. මුතුමන්ලා සියලු දෙනාම දන්නවා මගේ ප්‍රතිවාදියාට සූදානම් වන්නට මාස ගණනාවක් තිබුණා. නමුත් අපිට තිබුණේ දින 30ක් 35ක් අතර බොහොම කෙටි කාලයක්. මං හිතන්නේ මේ වගේ අසාධාරණත්වයක් මට සිදු වුණත් අපි ඒක අපේ මන්ත්‍රී මණ්ඩලයටවත් අපේ ආසන සංවිධායකවරුන්ට කරන්නට ඕනේ.
මූල්‍ය පැත්තෙන් මට මහලොකු සහයෝගය ලබා දෙන්නට බැරි වුණා. ජනාධිපතිවරණයට වැඩිය උනන්දුවෙන් පිළැස්සි මහමැතිවරණ ව්‍යාපාරයේ ශක්තිමත්ව මෙහෙම. දැන් 69 ලක්ෂයක් කිව්වා. පාසල් දූ දරුවන් 43 ලක්ෂයකට නිලැනු කට්ටල දෙකක් එපා. සපත්තු කොට්ටම එපයි. පාසල් දිවා හරෙපයි. මොනව කරන්නද ඉන්නේ 69 ලක්ෂයකගේ පැතුම්. හැබැයි හොඳයි කියලා කියපු දේ උහකකමකින් තොර අපි අනුමත කරලා දෙන්න. ඒක කොන්දේසියක්. ඔය අනුමත කරන දේවල් මහමැතිවරණයෙන් පස්සේ හපුලා ගන්න බැහැ. ප්‍රථම වතාවට ඉරිදා දිනවල ගස්යන දහම් අධ්‍යාපනය ලැබුණු දූදරුවන්ට රජයේ මැදිහත් වීමෙන් දහම් පාසල් ශාලා ගොඩනැගීම. චෛත්‍ය රාජානන් මහන්සේලා 1125 වසර 4ක් තුල ඉදිරිීමේ වැඩසටහන. ඒ ඔක්කොම ප්‍රතික්ෂේප කරලා අවසාන මොහොතේ කැලණි විහාරස්ථානයේ අලුත්ම වන්දනා ගමනක් නිර්මාණය කරා. මම ආරාධනා කරනවා අපේ ආදරණීය ගුණනායක ලාසනේ ජනතාවට මේ වන්දනාමාන ගමනු මේ අවස්ථාවේ අලුත් අවුරුදු දිවිලින් ඉස්සෙල් එකක් කරන්න. ශ්‍රී ලංකාවේ තුර්කි තානාපති ටුන්කා ඔසුහාදර් මහතා අද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමු වුණා. අරලියගහ මන්දිරයේදී සිදු මෙම හමුවේදී දෙරට අතර ආර්ථික සහයෝගීතාව වැඩි දියුණු කරමින් දීපාශ්‍රික සබඳතා ශක්තිමත් කිරීම පිළිබඳ දැඩි අවධානයක් යොමුව තිබෙනවා. අන්තර්ජාතික වේදිකාවේ ශ්‍රී ලංකාවත් තුර්කියත් සෑම විටම එක්ව ක්‍රියා කිරීම මෙහිදී තානාපතිවරයාගේ පැසසුමට ලක් වුණා. ඉදිරියේදී තුර්කි සංචාරකින් වැඩි වශයෙන් මෙරටට ගෙන්වා ගැනීම පිළිබඳව මෙහිදී අග්‍රාමාත්‍යවරයා තානාපතිවරයාගේ අවධානය යොමු කළා. මේ අතර ඉන්දීය නාවික හමුදා ප්‍රධානී අද්මිරාල් කරම්බීර් සිං අග්‍රාමාත්‍යවරයා හමුව අතර එහිදී දෙරටේ ආරක්ෂක කටයුතු පිළිබඳව අවධානය යොමු කර තිබෙනවා. මෙහිදී දෙරටේ ආරක්ෂකංශ අතර පුහුණු කටයුතු මෙන්ම බුද්ධ්‍යංශයට අදාළ කරුණු කිහිපයක් පිළිබඳවද විශේෂ අවධානයක් යොමු කෙරුණා. දිස්ත්‍රික් කිහිපයක පවතින ආපදා තත්ත්වය පිළිබඳව එම දිස්ත්‍රික් ලේකම්වරුන් අදහස් පළ කළා. අද හවස වන විට පොතලම දිස්ත්‍රික්කයේ ජනමතුරු තත්ත්වය හේතුවෙන් ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 10ක් ආපදාවට ලක් වෙලා තියෙනවා. ඒ අනුව පවුල් 2670ක් ඒ වගේම සමාජිකින් 8864ක් මේකෙන් පීඩාවට පත් වුණා. නිවාස 166ක් කර්තනී සිදු වෙලා තියෙනවා. දැනට ආරක්ෂිත මධ්‍යස්ථාන 8ක් තරම් දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මකයි. ඒ තුල පවුල් 475කුත් සමාජිකින් 1324කුත් මධ්‍යස්ථානවල රැඳී සිටිනවා. මේ විනිට වතුර බැස යාම සඳහා මොය වල් සියල්ල විවෘත කරලා ජල බැස යාම සඳහා පහසුකම් සලස්සලා තියෙනවා. ඒ වගේම ජලාශවල ජල මට්ටමත් පහළ බසුවෙන් පවතින නිසා ජන ජීවිතය සාමාන්‍ය තත්ත්වයට පත් වෙනවා. ඇඟිල්ල දිස්ත්‍රික්කයේ දැනට පවතින ආපදා තත්ත්වය තුළ කඳවුරු 14ක පවුල් 462ක් මේ වන විට රඳවා තිබෙනවා. වර්ෂාව කෙමින් අඩුවමින් පවතින නිසා වසා දෙබුණ මාර්ග රාශියක් මෙවන්ට විවෘත කරලා තියෙනවා. දැනට සේන්දපොළ අඹේවැල මාර්ගය විතරයි විවෘත කරන්න තියෙන්නේ. අනිත් සියලුම මාර්ග විවෘත කරලා තියෙනවා. ඒ වගේම නායම් අවදානම් තත්ත්වයන් වෙන ස්ථානවල NDRO වාර්තා ලබාගෙන පුද්ගලයින් නැවත පදිංචි කිරීමේ කටයුතු සඳහා නිරවස්තර අවශ්‍ය කටයුතු යොදමින් පවතිනවා. අහුගේ දවස් දෙකක් ඇති වුණු අධික වර්ෂාව නිසා ලුණුගම් වෙහෙර ජලාශයේ දොරටු 6ක් විවෘත කරා. අමුණු කීපයක් තියෙනවා. උදාහරණයක් විදිහට අත්තික්කා අමුණ කියලා. ඒ හරියදී තමයි ජලජල්පක ස්වරූපයෙන් විනාශකාරී තත්ත්වයක් ඇති වුණේ. එතෙන්දී නිවාස 823කට ගඟ අතුර තත්ත්වයක් බලපෑවා. නිවාස දෙකක් පූර්ණහානි තත්ත්වයට පත් වෙලා තියෙනවා. නිවාස 8ක් අර්ධහානි තත්ත්වයට පත් වෙලා තියෙනවා. ආපදා සහන කටයුතු ඉදිරිපත් කරා. භාණ්ඩාගාරය විශාල මූල්‍ය අගතියකට පත්ව ඇති බවත් ඒ පිළිබඳ මුදල් අමාත්‍යවරයා ඉදිරියේදී පාර්ලිමේන්තුවට වාර්තාවක් ඉදිරිපත් කරන බවත් අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. ඒ අද ජනමාධ්‍ය අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්. මේ අතර අද පැවති වැඩසටහනකට එක්වෙමින් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාද ආර්ථිකය සම්බන්ධයෙන් අදහස් පළ කළා. තමුන්වහන්සේලා කවුරුත් දන්නවා මේ රටේ ආර්ථිකය පත් වෙලා තියෙන ඉරණම. ඒ වගේමයි භාණ්ඩාගාරයේ සම්පූර්ණයෙන්ම ඉතා විශාල මූල්‍ය අගතියකට අගාධයකට පතුල සිඳුන භාණ්ඩාගාරයක් තියෙන්නේ. ඒ පිළිබඳ සංඛ්‍යා දත්ත සහිතව සත්‍ය ප්‍රකාශනයේ එක් එක් විවිධ කොන්ත්‍රාත්තු සඳහා කරපු වැඩ සඳහා ගෙවන්න තියෙන කෝටි ප්‍රකෝටි සංඛ්‍යාත මුදල් පිළිබඳ ඒ ගෙවී යුත්තේ කාටද කියන එක පිළිබඳ මුදල් අමාත්‍යාංශය විසින් පාර්ලිමේන්තුවට වාර්තාවක් ඉදිරිපත් කරන්න මුදල් ඇමතිතුමා
නියම කරලා තියෙනවා. තමන්ගේ ඉඩකඩයි යාන වාහන සියල්ල බැංකුවලට සින්න වෙන තත්ත්වයට පත්වෙච්ච ව්‍යාපාරික ප්‍රජාවක් අපේ රටේ සිටිනවා. ඒ නිසා හෙටත් මුදල් අමාත්‍යාංශයේ සහනයක් ලෙස ගිය සතියේ තීරණයක් ගත්තා. මිලියන 300ට වඩා අඩු ණයතුරුස් ගෙවාගත නොහැකි වීම නිසා බැංකු විසින් වෙන්දේසි කිරීමට නියමිත දේපළ වෙන්දේසි කිරීම පමණක් වර්ෂයක කාලයකට අත්හිටෝලා ක්‍රමවේදයක් සකස් කරගන්න කියලා. මේ 2020 මුල කාල පරිච්ඡේදයේ තුල සමෘද්ධිලාභී පවුල් වලින් තෝරාගත් අඩු ආදායම් මට්ටමක් සහිත ලක්ෂයක් රාජ්‍ය සේවයට බඳවා ගැනීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක වෙනවා. දැනට සමෘද්ධි නොලබන ඊටත් වඩා දුප්පත් මට්ටමේ ඉන්න සමෘද්ධි ලැබිය යුතු පිරිසක් රටේ ඉන්නවා. ඒ අයට මේ වෙලාවේදී රැකියාවට බඳව ගන්න බෑ. ඒ අය සඳහා නිසි සමීක්ෂණයක් කරලි වෙලා අවශ්‍ය පියවර ගන්න බලාපොරොත්තු වෙනවා. දැන් අද බදු සංඛ්‍යාව විශාල සංඛ්‍යාවක් අද අඩු කරලා තියෙනවා. පෞද්ගලිකව ගත්ත බදු කෝටි ගන්නත් ඒක අද මේ මිනිස්සුන්ටම අද ජනතාවටම මේක ලබලා දීලා තියෙනවා. සාමාන්‍ය ව්‍යාපාරිකයා සම්පූර්ණයෙන් තැලිලා හිටියේ මේ බදු ක්‍රමය නිසා. බැංකුවෙන් ලෝන් එකක් ගන්න විතරක් නෙමෙයි අලුත් බැංකුවේ account එකක් කරනකොටත් බද්දක් ගෙවන්න ඕන. මේ බැංකුවේ ඉඳලා අර බැංකුවට සල්ලි ටිකක් දානකොටත් බද්දක් ගෙවන්න ඕන. බැංකුවේ බැරිලා තෝඩි එකක් ගියොත් තෝඩි එකට දවස ගානක් ගෙවන්න ඕන සල්ලි ගන්නත්. මේ විදිහට ව්‍යාපාරික ප්‍රජාව හිර කරලා තිබුණේ. දැන් ඒක සම්පූර්ණයෙන් නිදහස් කරලා තියෙනවා. පාස්කුරිදා ත්‍රස්ත ප්‍රහාර මාලාව වළක්වා ගැනීමට ක්‍රියා නොකිරීමේ චෝදනා එල්ලවී සිටින හිටපු ආරක්ෂක ලේකම් සහ පොලිස්පති යලි රක්ෂිත බන්දනාගාරගත කෙරුණා. ඒ අදාළ නඩුව කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා හමුවේ අද යලි කැඳ වූ අවස්ථාවේදී. එහිදී නියෝජ්‍ය සොලිසිටර් අධිකරණයට දැම් දුන්නේ රිෂඩ් බදියුදීන් සහ රවුෆ් හකිම් යන හිටපු අමාත්‍යවරුගෙන්ද මේ සම්බන්ධයෙන් ප්‍රකාශ ලබා ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සූදානම් වන බවයි. පාස්කුවිරිදා ත්‍රස්ත ප්‍රහාර මාලාව වළක්වා ගැනීමට ක්‍රියා නොකිරීම තුළින් රාජකාරිය සාපරාධී ලෙස පැහැරහැරීම සහ මිනිමැරීම් චෝදනා මත රක්ෂිත බන්දනාගාරගත කර සිටින හිටපු ආරක්ෂක ලේකම් හේම්සිරි ප්‍රනාන්දු මහතා සහ අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා අද යලි කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කළා. පැමිණිල්ල කැඳ වූ අවස්ථාවේදී නියෝජ්‍ය සොලිසිටර් දිලීප පීරිස් මහතා අධිකරණයට පැවසුවේ අධිකරණය දැනුම් දුන් පරිදි හිටපු ජනාධිපතිවරයා හිටපු අග්‍රාමාත්‍යවරයා කථානායකවරයා සහ කාදිනල්තුමාගෙන් ප්‍රකාශ ලබා ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සූදානමින් සිටින බවයි. හිටපු ජනාධිපතිවරයාට හිටපු අගමැතිවරයාට සහ කථානායකවරයාට ඒ පිළිබඳව දැනුම් දී තිබුණද ප්‍රකාශ ලබා ගැනීම සඳහා මෙතෙක් දින ලබා නොදුන් බව ඔහු අධිකරණයට දැනුම් දුන්නා. ඉදිරි විමර්ශන සඳහා මෙම ප්‍රකාශ වැදගත් වන බැවින් යම් අයකු එම ප්‍රකාශ ලබා දීම හිතාමතා මගහරින්නේ නම් ඒ සඳහා ඉදිරියේදී අධිකරණ නියෝගයක් ලබා ගැනීමට අපේක්ෂා කරන බව නියෝජ්‍ය සොලිසිටර් අධිකරණයට දැනුම් දී තිබෙනවා. ඔහු පැවසුවේ මෙම විමර්ශනවලට අදාළව රිෂාඩ් බදුයිදීන් සහ රවුෆ් හකිම් යන හිටපු අමාත්‍යවරුන්ගේ ප්‍රකාශ ලබා ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සූදානම් බවයි. නත්තල් අවසන් වීමෙන් අනතුරුව කාදිනල්තුමාගෙන් ප්‍රකාශ ලබා ගැනීමට නියමිත බවද නියෝජ්‍ය සොලිසිටර්වරයා පැවසුවා. මීට අමතරව විමර්ශනයට අදාළව නියෝජ්‍ය පොලිස්පතිවරු 3 දෙනෙකුගේ සහ අමාත්‍ය මණ්ඩල ලේකම්වරයාගේ ප්‍රකාශ ලබාගෙන ඇති බවද නියෝජ්‍ය සොලිසිටර්වරයා අධිකරණයට දැනුම් දුන්නා. කරුණු සලකා බැලූ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා නියෝග කළේ සැකකාර හිටපු ආරක්ෂක ලේකම්වරයා සහ අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පතිවරයා ජනවාරි 6 වෙනිදා දක්වා යලි රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසයි. මේ අතර පාස්කුවිරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සොයාබැලීමට පත් කළ ජනාධිපති කොමිසම ඉදිරියේ අද සාක්ෂි ලබා දුන්නේ කළුතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලයේ පොලිස් අධිකාරී PDB සංජීව බණ්ඩාර මහතා ඇතුළු පොලිස් නිලධාරීන් කිහිප දෙනෙක්. හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට විදෙස් ගමන් තහනම් කරමින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝගයක් නිකුත් කර තිබෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ ඉල්ලීමකට අනුවයි එම නියෝගය නිකුත් කර ඇත්තේ. මේ අතර අත්අඩංගුවට ගැනීමට පෙර අපේක්ෂිත ඇපයක් නියම කරන ලෙස ඉල්ලමින් හිටපු අමාත්‍යවරයා ගොනු කළ අපේක්ෂිත ඇප අයදුම්පත ලබන 30 වෙනිදා විභාගයට ගැනීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද තීන්දුව කළා. සුදුවෙන් වලින් පුද්ගලයන් පැහැරගත් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් පැවති මාධ්‍ය සාකච්ඡාවට අදාළව තමා අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පළමුවරට පසුගිය බ්‍රහස්පතින්දා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ හමුවේ අපේක්ෂිත ඇප අයදුම් පත්‍රය ගොනු කළා. ඊට පසු දින එම ඇප අයදුම් පත්‍රය සලකා බැලූ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය ඒ ප්‍රතික්ෂේප කළේ අත්අඩංගුවට ගැනීමට නිශ්චිත හේතු දක්වා නොතිබීම හේතුවෙන්.
කෙසේ වෙතත් හිටපු අමාත්‍යවරයාගේ නීතිඥයෙන් එදින පස්වරුවේ දෙවනි වරටත් අපේක්ෂිත අප අයදුම් පත්‍රයක් අධිකරණයේ හමුවේ ගොනු කළ අතර අද පෙරවරුවේ තුන්වෙනි අපේක්ෂිත අප අයදුම් පත්‍රයේද අධිකරණයේ හමුවේ ගොනු කර තිබෙනවා. කෙසේ වෙතත් අධිකරණයේ හමුවේ ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා එම පෙත්සම ලබන 30 වෙනිදා විභාගයට ගැනීමට තීන්දුව කළා. ඊට අමතරව අතිරේක මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ අදාළ පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස නම් කර සිටින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂකවරයා ඇතුළු නිලධාරීන්ට එදින විමර්ශනවලට අදාළ කරුණු දක්වන ලෙස නොතීසි නිකුත් කරන ලෙසයි. නීතිපතිවරයාගේ නීතිඥ විරෝධතා හතරක් ගොනු කර ලැබුවා. ඒකේ ප්‍රතික්ෂේප කරනු ලැබුවා. ඒ අනුව රාජ්‍ය සේනාරත්න අත්අඩංගුවෙන් වළකලා නියෝගයක් දෙනවා 30 වෙනිදා දක්වා. එතුමාගේ අපයදුම් පත් සලකා බලනවා 30 වෙනිදා. මම හිතන්නේ රාජ්‍ය සේනාරත්න කොටුකරන උත්සාහ කරපු සියලු දෙනාගේ අපේක්ෂාවන් අද බිඳහෙලිලා තිබෙනවා. යුක්තිය ඉෂ්ට වුණා කියලා අපි විශ්වාස කරනවා. ඒවයි සියලු කරුණු ඉදිරියට එළි වෙනවා. අවසානයේදී සත්‍ය ජය ගන්නවා. එතකොට මේ රටේ ජනමාධ්‍ය පිළිබඳව මේ රටේ මිනිස්සු හොඳට අවබෝධයක් ලබා ගනිවි. ඒ ජනමාධ්‍ය කොච්චර විශ්වාස තැබිය හැකිද කියලා අවබෝධ කරගත හැකි. මේ අතර ස්විස්ටර්ලන්ත තානාපති කාර්යාල නිලධාරිනියගේ සිදුවීම පිටිපස රාජිත සේනාරත්න සිටින බවට චෝදනා කරමින් සිංහලේ ජාතික සංවිධානය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කරා. මේ අතර සෞඛ්‍ය අමාත්‍යාංශයේ සිදු ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් රාජිත සේනාරත්න මහතාට එරෙහිව ඉදිරිපත් කළ පැමිණිල්ලකට අදාළව ප්‍රකාශයක් ලබා දීමට ජාතික නිදහස් පෙරමුණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියා. කතානායක කරු ජයසූරි මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ පක්ෂනායක රැස්වීම පැවැතුණා. ඒ පාර්ලිමේන්තු සංකීර්ණයේදී ලබන ජනවාරි මාස 3 වන දින සිට 8 වෙනිදා දක්වා පාර්ලිමේන්තුවේ 4 වන සභාවාරය ආරම්භ වන බව කතානායකවරයා අද පවසා තිබෙනවා. එමෙන්ම කතානායක කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ මෙම පක්ෂනායක රැස්වීමේදී ජනාධිපතිතුමා රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීම පිළිබඳව සාකච්ඡා වූ බවයි. එමෙන්ම ජනවාරි 3 වන දින සභාව ආරම්භයේදී විපක්ෂ නායක අසුන නව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට වෙන් කිරීමට කතානායකවරයා මේ වන විට තීරණය කර ඇති බවද අද පක්ෂනායක රැස්වීමට දැනුම් දී තිබෙනවා. එමෙන්ම කතානායකවරයා නිකුත් කළ නිවේදනයේ දැක්වුණේ හිටපු අමාත්‍ය පාටලී චම්පික රණවක මහතා අත්අඩංගුවට ගැනීම මෙතෙක් අනුගමනය කළ පාර්ලිමේන්තු සම්ප්‍රදාය උල්ලංඝනය කිරීමක් බව පක්ෂ විපක්ෂ සියලු නියෝජිතයින්ගේ මතය වූ බැවින් ඒ පිළිබඳ පොලිස් කොමිසන් සභාවේ අවධානය යොමු කිරීමටයි. පක්ෂනායක රැස්වීම ගැන මට අපි සදාචාර සම්පන්න නැහැ ඉදිරිපිට කතා කරන්න. ඒ කියන්නේ ඔබතුමාව කිසි ප්‍රශ්නයක් නැහැ. මේ මං හිතන්නේ ප්‍රතිපත්ති ප්‍රකාශනය එළි දැක්වෙනවා. මේක ගැටලුවක් නැහැ. සර් විපක්ෂ නායක එයින් ඉදිරියට 3 වෙනිදා පොඩක් සිදු වෙනකම් බලන් ඉන්න. දැන් විපක්ෂ නායක තුමා හැටියට ඔබතුමාට දැන් මෙතන ආසනයක් වෙන් කරලා ඒ ටික අද සාකච්ඡා වුණා. කිසිම ගැටලුවක් නැහැ. හැම දෙයක්ම හොඳින් සිද්ධ වෙයි. මං ගැන නෙවෙයි රට විනින් හොඳ දේවල් සිද්ධ වෙයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගැටලුකාරී තත්වයක පැවතුනද ජනාධිපතිවරයාගේ රට ගොඩනගන වැඩපිළිවෙලට කොන්දේසි විරහිතව පූර්ණ සහයෝගය ලබා දෙන බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. ඒ අග්‍රදගුරු අතිඋතුම් මෙල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් බැහැදැකීමෙන් අනතුරුයි. අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද පෙරවරුවේ අග්‍රදගුරු අතිඋතුම් මෙල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් බැහැදැක ආශිර්වාද ලබා ගත්තා. ඒ අග්‍රදගුරු නිල නිවසේදී අනතරුව මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්නවලටද අමාත්‍යවරයා පිළිතුරු ලබා දුන්නා. ඔබතුමා නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අපි දැක්කා දැහැතර එමත්තුම සඳහන් කරන යම් චෝදනාත්මක කතා කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලැබිය යුතු ස්ථාන ලැබි නැහැ කියලා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විදියට යම් යම් ගැටලු ප්‍රමාණයක් තිබෙනවා. ඒක පිළිබඳව ප්‍රශ්නයක් නැහැ. ඒ පිළිබඳව අපි සාකච්ඡා කරනවා. නමුත් අපි කිසිසේත්ම ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාට ලබා දෙන සහයෝගය අඩු කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒ වගේම මේ කොන්දේසි පිටින් දාලා එතුමාගේ වැඩසටහන කඩාකප්පල් කරන්න අපේ කිසිදු බලාපොරොත්තුවක් නැහැ. පහළ මට්ටමේ ඇති වෙන ගැටලු පිළිබඳව අපිට වැටහීමක් තිබෙනවා. නමුත් අපි ඊටමත් ඉවසීමෙන් මේ රට ගොඩනගන වැඩපිළිවෙලට ජනාධිපතිතුමත් අග්‍රාමාත්‍යතුමත් ඒ වැඩපිළිවෙලට අපේ සම්පූර්ණ සහය දෙනවා. මෙරට දේශපාලන සංවාද කලාවේ නව මං සලකුණයි නාඩිය දේශපාලන වැඩසටහන. එහි 24 වැනි අදියරයි අද.
හිටපු අමාත්‍ය පාටලී චම්පික රණවක මහතා කළ බව කියන රියානතුර පිළිබඳව අනිවාර්ය නිවාඩුවේ යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද කොළඹ අපරාධ කොට්ටාශයට අවසර ලබා දුන්නා. මේ අතර අදත් පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් ඒ පිළිබඳව අදහස් පළ කළා. ඒ එතුමාගේ වාහනේ පිටිපස්සෙන් ඇවිල්ලා තමයි ඒ බයිසිකල් කරු හැප්පුණේ. දැන් බයිසිකල් කරු පැමිණිල්ලක් දාලා තියනවාද නැමත වතාවක් ඉස්සෙල්ලා දීපු නඩු තීන්දුව වැරදි හරි මොනහරි අපිට සාධාරණයක් ඉෂ්ට කරන්න කියලා මං හිතන විදියට එහෙම එකක් නැහැ. මොකද මේ නඩු ඉවර වෙලා පිටිපස්සේ බයිසිකල් කරු වැරදි කරු හැටියට බාර අරන් ඉවරයි. නීතිය කාටත් එක හා සමානව ක්‍රියාත්මකයි කියලා අපේ ලොකු විශ්වාසයක් තියෙනවා. සාමාන්‍ය ස්වරූපය තමයි විපක්ෂයෙන් ඒ වගේ දෙයක් වෙනකොට චෝදනා ඉදිරිපත් වීම. ඉතින් මං හිතන මේ රටේ අධිකරණය පිළිබඳව සමස්ත රටේ ජනතාවගේම ලොකු විශ්වාසයක් තියෙනවා. ඒ සාධිකරණය නිවැරදි නම් නිවැරදි කියා. වැරදි නම් වැරදි කියලා කියයි. ඉතින් ඒ වගේ සාමාන්‍ය තීන්දුවක් දෙයි කියලා තමයි අපේ බලාපොරොත්තු වෙන්නේ. තුමාගේ දේශපාලන ගමන නතරකරන්න විශාල කුමන්ත්‍රණයක් යම් කිසි ගෙවල් වල යම් කිසි දේශපාලඥයෝ සහ නිලධාරීන් එකතු වෙලා තමයි මේ කළා තියෙන්නේ මේ වැඩේ. ඒ වැඩේ අපේ තරය කියලා දකිනවා. මේ සංදීප් ගුණවර්ධන නඩුවේ පොලිසිය පැහැදිලිවම විමර්ශන යට ගහලා තිබෙනවා. සැබෑ කරුණු හෙළිදරව් කිරීම වළක්වලා තිබෙනවා. වැලිකඩ පොලිසියේ OIC ගේ උපදෙස් පරිදි ඒ සටහන් ලියාගත්ත සියලුම නිලධාරීන් වැරදි විදියට සටහන් වෙනස් කළා තිබෙනවා. අවශ්‍ය දේ ලියාගෙන නැහැ. හිට එතුමාට හැපෙILLනවා. ඒ අප සාර්ථක වුණොත් අපිට පුළුවන් එළියේදී ඒ වැඩසටහන් ක්‍රියාත්මක කරන්නට. ඒ අනතුරට ලක් වෙච්ච දැනත්තා රෝහල් ගත කිරි වගේ දේවල් කෙරෙන්න ඕන. මෙතෙන්දී මේ මනුස්සකමවත් නැහැ. මනුස්සකම නැතිගෙන උකට බෞද්ධකම කොහෙවත් තියෙන බෑ. ගෝඨාභය රාජපක්ෂ කියන්නේ මනුස්සත්වයේ තියෙන කෙනෙක්. ඒ නිසාම බෞද්ධකමක් තියෙනවා. ඒක අපි හොඳට දන්නවා ළඟින් ඇසුරු කරමු. ඒ නිසා එතුමා කිසිසේත්ම දේශපාලන පරිගණීම් කරන්න ඉදිරිපත් වෙන කෙනෙක් නෙමෙයි. චම්පික රණව කළා ඒ වගේම රාජිත සේනාරත්නලා නීති මගින් ඒගොල්ලන්ට දඬුවම් දෙන්න යනකොට නීතියේ රැහැනට අසු කරගන්න යනකොට දේශපාලන පරිගණීම් මේවා කියලා කියන මිනිස්සුන්ට වෙනම දඬුවම් කරන්න සිද්ධ වෙනවා. ඇමති බලය ඇමතිකම ගම්මේ බලයේ හිතට අරගෙන ඔය වගේ වැරදි කරන අනිත් අයටත් හොඳ පාඩමක්. ඒ සමගින් දැනට ඔබෙන් සමුගන්නවා. ඔබට සුබ රාත්‍රියක්.